ආයිබෝන් සුබ නවවසරක් සියලු දෙනාට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලුම දේවතාවන්ගේ සහ තුරුණුවන්ගේ අනන්ත ආශිර්වාද ගුණ බලයෙන් ඔබ බලාපොරොත්තු වෙනා වූ ඔබේ ලග්නයට, ඔබේ ජීවිතයට, ඔබේ පවුලට යහපතක් දිනුවක් උදා වේවා. ඔබ බලාපොරොත්තු ශාන්තිය ජීවිතේ සැනසීම ඔබට ළඟා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රවීණ ජ්‍යොතිර්වේදියෙකු හැටියට මම සුජිත් ශාන්ත හැදීර. අද අපි කතා කරන්න හදන්නේ 2018 පළමු ග්‍රහ මාරුව පිළිබඳව. එහෙම නැත්නම් මම විග්‍රහ කරන ලද පළවෙනි ග්‍රහ මාරුව පිළිබඳව කතා කරන්න හදන්නේ. ග්‍රහලොවේ සුකුමාලිය සුරතලිය වුණු සිකුරු ග්‍රහයා 2018 ජනවාරි මාසේ 13 වෙනිදා සවස 2:44ට මකර රාශිගත වෙනවා. ඒ වගේම 2018 ජනවාරි මාසේ 17 වෙනිදා අලුයම 5:12ට ග්‍රහලොවේ සම්පතිය වෙනත් එහෙම නැත්නම් කුජ ග්‍රහයා තම භවනවල වෘශ්චික රාශිය ගත වෙනවා. මෙම ඊටාම වැදගත් වූ ග්‍රහ රටාවල්වල සොයා බලනකොට ඊටා වැදගත් වූ විනෝදයට ධන ලාභ සහ සතුට මෙන්ම හැඩකාර දඟකාර ජීවිතයක් ලබා දෙන සිකුරු මෙන්ම පෞරුෂත්වයේ තමන්ගේ ජීවිතයේ මහා ශක්තිවන්ත අභියෝගවලට නොබියොම මුහුණ දෙන්න ධෛර්ය ලබා දෙන අඟහරුගේ මේ ග්‍රහ මාරුව ඔබේ ජීවිතයට ඔබේ ලග්නෙට කුමක් වේවිද කියන එක අපි සොයා බලමු. කුජ ග්‍රහය ලග්නාධිපති වූ මේෂ ලග්නයේ උපන් ඔබට මේ මාසය කොහොමද කියන එක විමසා බලමු. ලග්නින් හතරවැන්නේ තවදුරටත් රාහු ගමන ගෝචර ගමන යෙදෙන අතර ලග්නින් පුණ්‍යස්ථානි තපස්ථානය ගැන කතා කරන නමවැන්නේ සෙනසුරු රවිසා බුදු සමග ඔබගේ ගෝචර ගමනේ තවදුරටත් යෙදෙනවා. ගුරු ග්‍රහයා ඔබගේ ලග්නින් හත්වැන්නේ ගමන් කරන අතර සිකුරු මකර රාශි වුණු 10 තමයි ඔබගේ පැමිණෙන්නේ. ඒ වගේම ලග්නාධිපති අඟහරු අට අධිපති වෙච්ච වෘශ්චික රාශිගත වෙනවා ඔබගේ මේ ග්‍රහ රටාවත් අනුව. මේ ග්‍රහ සිත්තම සිද්ධ දිහා කල්පනා කරලා බලනකොට ඔබට මේ ග්‍රහ මාරු දෙකම සිකුරු සහ අඟහරු එතරම්ම අසුභදායක තත්වයක් නොවේ. විශේෂයෙන්ම සිකුරුගේ පැමිණීම ඔබ විනෝදකාමීත්වයට වැඩිවීමත් හිතවතුන් සමග සතුටින් සහ තම යාළු මිත්‍රාදීන් සමග වෙනදාට වඩා මිත්‍රශීලී හැඟීමක් ඇති කරගන්නවා. ඒ වගේම පවුලේදී තමන් තරමක් දියුණුව වෙනුවෙන් කටයුතු කරනවා වගේම ඔවුන්ට සලකන්ඩ ඔවුන් උපකාර කරන්නත් ඔබ පෙළඹෙන බවක් පේනවා. විශේෂයෙන්ම රැකියාවල්වල ආදායම් තත්ත්වය ඉතාම ඉහළ වෙන අතර වෙනදාට වඩා ධන ලාභ ඒ වගේම ආදායම් සරුවීම වඩාදුරට පෙන්නුම් කරනවා. විශේෂයෙන් ඔබගේ ආගම දහමටත් රැදියාවක් තියෙනවා නිසාම ධනට පින්නට දෙන්නත් වැඩි කැපවීමක් කරන්නත් උත්සාහ ගනීවි. කොහොම නමුත් ලග්නෙන් අටවැන්නට අඟහරු ආවත් තරමක් අනතුරු පිළිබඳවත් යාන වාහන පිළිබඳවත් ගින්දර පිළිබඳවත් ඔබ තරමක් සැලකිලිමත් විය යුතු අතර විශේෂයෙන්ම හදිසි පුංචි පුංචි අනතුරු පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනි. කොහොම නමුත් අට අඟහරු පැමිණීම වුණාට ඔබ මේ වෙලාවේ ධෛර්යයෙන් වැඩ කරන්නත් විනෝදකාමීව කටයුතු කරන්නත් ඒ වගේම උත්සවවලට මංගල සාදවලටත් ඔබට ඇරියුම් ලැබෙන කාල සීමාවක් වඩ පත්වේවි. ඒ වගේම මේ කාල සීමාව ඔබගේ ඉගෙනීමේ කටයුතු වලට තරමක බාධා වලති කරනවා වගේම ඉගෙනීමට වඩා විනෝද තත්ත්වයට තමයි වැඩි දෙකඩක් යොමු වෙන්නේ. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ගත්තම ඔබට විශේෂයෙන්ම ආමාශය යටිබඩ උෂ්ණ අධික රෝග සහ හඳිපත්ති බිනාය සැලකිලිමත් විය යුතු අතර උෂ්ණ අධික ආහාර වලින් වැළකී එළවලු පළතුරු සහ විශේෂ වතුර පානය කිරීම වැදගත් වෙනවා මේ කාල සීමාව. මංගල යෝජනා පිළිබඳව කතා කරන අයට තරමක් යහපත් වෙනවා මේ කාල සීමාව. එම නිසා සුබදායි තත්ත්වයක් තමයි මෙම ග්‍රහ මාරුවේ තිබෙන්නේ. විශේෂයෙන් මකර රාශියට සිකුරු පැමිණීම නිසා ඔබට හැඟීම් දැනීම් වැඩි වෙනවා වගේම ආලේ ආදරය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරાવી වෙනදාට වඩා ආදරය පිළිබඳව වැඩියෙන් අවශ්‍යතාවය දැනෙන කාල සීමාවක් වේවි. අනවශ්‍යය තමන්ගේ ජීවිතයට ලං වෙන්න පුළුවන් මෙම කාලයේ එම නිසා ඔබට චිත්ත පීඩා ගැටලු ඇති වෙන්න පුළුවන් බැවින් කල්පනාකාරී විය යුතුයි මේ කාල සීමාව. කොහොම නමුත් ආදායම යහපත් වෙනවා දියුණුව උදා කරන විශේෂයෙන්ම ඔබට වෙනදාට වඩා තිබූ ආර්ථික ගැටලු සමනය වෙලා වැඩියෙන් ඔබ කරන කුමන හෝ කටයුතු වලින් ආදායම් ඇති වෙලා ඔබගේ අතේ මිතේ මුදල් ගැවසෙන තත්ත්වයක් තමයි මේක ඇති කරන්නේ.
කොහොම නමුත් තරමක් ආවේගකාරී නොසන්සුන්කාරී ගති වගේම කේන්ති යන ගති පාලනය කරගෙන ඔබ විනෝදයෙන් කටයුතු කරොත් ඔබට මේ කාලේ වඩා යහපත් කරගන්න පුළුවන් ඔබට සිකුරුගේ මාරුවත් අඟහරුගේ මාරුවත් වඩා යහපත් වෙනවා ධෛර්ය ජීවිතය ඇති කරන වෙනදාට වඩා ඔබ ආදායම් සරු කරගන්න උත්සාහ ගන්න දක්ෂව හැසිරෙන ඒ වගේම ධනලාභ ඒ වගේම ආදායම් සරු වෙන කාල සීමාව නිසා ඔබට යහපත් වෙනවා විශේෂයෙන්ම ඔබගේ රාහු කාලයේ සහ සෙනසුරුගේ බාධා පීඩා කාලවල මගහරවලා සුභ කටයුතු වල නිරත වුණොත් වඩා යහපත් වෙනවා මෙම කාල සීමාවේ ඔබ පීඩා මගහරවගෙන ඔබ විදේශගත කරන් ඉන්නේ තමන්ගේ ඥාතියෙක් දෙමව්පියවරහ විශේෂයෙන්ම තමන්ගේ මව වේවා සහෝදරියක් හෝ තමන්ගේ බිරිඳ හරහා බෝධි පූජාවල් තැබීමත් කිරිපිඩු දාන පූජා කිරීමත් දුගී මාගේ යාචකයන්ට සැලකීමත් වඩා යහපත් වෙනවා මේ කාල සීමාව විශේෂයෙන්ම පවතින ධර්මානුකූල පැත්තකට විශේෂයෙන්ම සිල්වතුන් උගතුන් ඒ වගේම අෂ්ටාංග උපෝසථ සීලය සමාදන් වෙන චෛත්‍ය සංග්‍රහවල් කිරීම වඩා යහපත් වෙනවා ඔබේ ජීවිතය සාර්ථක කරගන්න ඔබ මෙම කටයුතු වලදී ඔබගේ මේ අපල කාලයේ මගහරවා ගන්න අඟහරු වී තිබෙන පීඩාකාරී මගහරවා ගන්න ඔය කටයුතු කරන වගේම විනෝදකාමීව කටයුතු කරන්න හැකියාව ලැබෙනවා ඔබට ජය ප්‍රාර්ථනා කරනවා මෙම පලාපලයේ පොදු පලාපලයක් පමණක් බව මතක තබා ගන්න සිකුරු ග්‍රහය ලග්නාධිපති වූ වෘෂභ ලග්න උපන් ඔබට කුජසා අඟහරුගේ මේ එහෙම නැත්නම් කුජසා සිකුරුගේ මාරු කොහොමද කියන එක විමසා බලමු ලග්නාධිපති සිකුරු පුණ්‍යස්ථානය වන නමවැන්නේ කේතු සමග ඔබගේ පිහිටත් වෙන මකර රාශිගත වෙලා තිබෙනවා ඒ වගේම උපතින් රාහු ඔබගේ කොහේ හිටියත් මේ වෙලාවේ ගෝචර ගමනේ දෙන්නේ වික්‍රම ස්ථානයක් වුණු තුන්වැන්නේ ඒ වගේම ඔබගේ අඟහරු මේ වෙලාවේ 6 වෙනි ගමන් කරන අතර ලග්නෙන් 8 වෙනි රවි බුදු සමග සෙනසුරු ගෝචර ගමනේ තවදුරටත් යෙදෙනවා අඟහරු ඔබගේ හතෙන් තමයි වෘශ්චික රාශි වන හතෙන්ට පැමිණෙන නිසා අපි බලමු කොහොමද කියන එක මේ සිකුරු නමවැන්නේ පැමිණීම ඔබ වෙනදට වඩා ඇඳුම් පළඳුම් පිළිබඳව සතුට පිළිබඳව ඔබගේ විනෝදයේ විනීම වැඩි ඉඩකඩක් යොමු කරයි විශේෂයෙන්ම හිතේ සැනසීම උදෙසා කටයුතු කරනවා වගේම ආගම දහමටත් ලැදියාවක් දක්වන බවක් පේනවා කොහොම වුත් ආර්ථික තත්ත්වයේ සරු කරගන්නත් විශේෂයෙන්ම ඔබ තරමක් ආඩම්බරකාරී කාල සීමාවක් තමයි ගත වෙන්නේ ටිකක් ඔබ දැඩි මතධාරී ගති පාලනය කරගත යුතුයි විශේෂයෙන්ම ඔබගේ හත්වැනි අඟහරු ගමන් කිරීම නිසා ඔබට තරමක් තමන් අය ළඟයි ඉන්න අය සමග තරමක් මත ගැටුම් චුටි චුටි බහින් බස්වීම් ඇති කරන්න පුළුවන් නිසා කතා බහේදී ප්‍රවේශම් විය යුතුයි කොහොම නමුත් මේ ලොකු ගැටලුවක් නෙමෙයි හත්වැනි ඔබට ධෛර්යය ගෙන දෙනවා ඒ වගේම ඔබගේ හිතවතුන් ආදරණීය බිරිඳ පිළිබඳව ස්වාමියා පිළිබඳව තමන්ගේ පවුල අය පිළිබඳව ලොකු හැඟීමකින් කටයුතු කරන කාල සීමාවක් වේවි ඒ වගේම මංගල යෝජනා බලාපොරොත්තු වෙන අයට නම් තරමක් බාධක තත්ත්වයක් තමයි අඟහරු හත්වැනි මේ වෙලාවේ ගමන් කරන තීමන බාධක තත්ත්වය ඉවත් වෙලා බොහොම හොඳ තත්ත්වයක් තමයි ඇති කරන්නේ හත අධිපති හත්වැන්නේ පැමිණීම නිසා ඔබ ඉතාම ධෛර්යවන්තව කටයුතු කරනවා වීරවන්තව කටයුතු කරන බවක් පේනවා විශේෂයෙන් මේ කාලේ ඔබ කිසිම අභියෝගයකට පිටිපස්සට යන්නේ බවක් නම් පැහැදිලිව පේනවා එනිසා මෙම කටයුතු කරනකොට තරමක් ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන වගේම ප්‍රවේශම්ම කටයුතු කළ යුතුයි ඉගෙන ගන්න ආයත නම් තරමක් ඉතාම ශක්තිමන්තව ආත්ම විශ්වාසයෙන් තමන්ගේ කටයුතු වලට මුහුණ දෙන බවක් පේනවා සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ගත්තාම ඔබගේ සෞඛ්‍ය තත්ත්වයට ඊතරම් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ නමුත් ඔබ ආහාර පාන වලදී තරමක් කෙඳි සහිත ආහාර පාන ආහාරයට ගැනීමත් වතුර සහ පළතුරු ආහාරයට ගැනීමත් විශේෂයෙන් පලා වර්ග ආහාරයට ගැනීමත් වැඩියෙන් සිදු කළ යුතුයි මේ කාල සීමාව නමුත් ලග්නෙන් 8 වැන්නේ සෙනසුරු ගෝචර ගමනේ යෙදෙන නිසා ඔබගේ අනතුරු අන්තරා පිළිබඳවත් යාන වාහන වලින් යනෙන් තැන්වල පිළිබඳවත් ජලය සහ බෑවුම් ප්‍රදේශ පිළිබඳවත් දැඩි කල්පනාකාරී විය යුතුයි විශේෂයෙන් අනතුරු සහිතයි කියලා ඔබට දැනෙන හැම වෙලාවකම කල්පනාකාරීව වැඩ කටයුතු කරන්න විශේෂයෙන්ම ඔබගේ විනෝදය වෙනුවෙන් සතුට වෙනුවෙන් කටයුතු කරන වගේම ආදරය ප්‍රේමය වෙනුවෙනුත් ඔබට වෙනදට වඩා හැඟීම් ඇති කරන කාල සීමාවක් ඒ නිසා සිකුරු නමවැන්නේ ඉන්න නිසා පුණ්‍යස්ථානවලට ආගමික ස්ථානවලට වැඩි නමෘතාවයක් දක්වාවි ආර්ථිකය පිළිබඳව ගත්තාම ඉතාම යහපත් වෙන වගේම බොහොම උත්සාහයෙන් උනන්දුවෙන් ඔබ ඔබගේ ඒ ඉලක්කයන් සපුරා ගන්න බවක් පේනවා රැකියා ස්ථානවලට තිබෙන බාධක තත්ත්වවල අයින් වෙලා ඔබ ඇගීමට දක්වන ඔබගේ පසුසුමට ලක්වන කාල සීමාවක් බවට පත් වේවි නමුත් නුරුස්සන තරහ යන ඉක්මන්කාරී ගති පැවැතුම් පාලනය කරගත යුතු මේ කාල සීමාව ආර්ථිකයට
යහපත් වෙනවා. ඔබ බලාපොරොත්තු වෙනව නිතරම අතේ මිතේ මුදල් ගැවසින වගේම දිනුව ළඟා කරන වගේම ආස කරන ආහාර පාන භුක්ති විඳින්නත් මේ කාල සීමාව ඔබට හැකියාව ලැබේ. විශේෂයෙන්ම ඥාතීන්ගෙන් හිතවතුන්ගෙන් සහයෝගය ලැබෙන බව පේනවා. කොහොම නමුත් ඔබේ පවුලේ තිබෙනව සමගියට නම් බාධාවල් ඇතිවන නිසා ඔබ මේ කාල සීමාව තරමක් ප්‍රවේශම් කටයුතු කළ යුතුයි. මෙව තිබෙනව බාධක තත්ත්වල් තිබෙනවා නම් ඒවා මගහරවා ගන්න. ඔබේ උසට පුෂ්ප මාලාවක් බෝධින් වහන්සේ තුල පළඳින්නත්, ඒ වගේම කිරිබිඩු ආහාර පූජා කරන්නත්, ඔබගේ විදේශගත නම් ලංකාවේ ඥාතියෙක් දෙමව්පියන්ට බැරිදට එහෙම නැත්නම් තමන්ගේ සහෝදරියකට කියා ඒ කටයුතු කිරීමත්, එළඟ තෙල් සහ තල තෙල් මික්ස්ව පහන් ආලෝකේ බෝධින් වහන්සේට දල්වා පිරිත් සජ්ජායනා කිරීමත්, විශේෂයෙන්ම ජයපිරිත් සජ්ජායනා කිරීමත් ඔබ වෙනුවෙන් කරන්න කියන එක සඳහන් කරන්න. කොහොම නමුත් ඔබට මේ කියන කාල සීමාව අඟහරුගේ මාරුව සහ සිකුරුගේ මේ ග්‍රහ මාරුව ඔබ විනෝදයට සතුටට ඔබේ සැනසීමටත් ආර්ථික දියුණුවටත් හේතු කරාවි. ඔබට ජය ප්‍රාර්ථනා කරන මේ පොදු පලාපලයක් පමණක් බව මතක තබා ගන්න. බුධ ග්‍රහය ලග්නාධිපති වූ මිතුන ලග්නේ උපන් ඔබට කුජ ග්‍රහ මාරුව සහ සිකුරු මාරුව ඔබට කොහොමද කියන එක විමසා බලමු. විශේෂයෙන්ම ඔබට මේ 2018 ග්‍රහ සිත්තම දිහා කල්පනා කරලා බලනකොට, සොයා බලනකොට ලග්නෙන් දෙවැන්නේ තවදුරට රාහු ගෝචර ගමනේ යෙදෙන බවක් පේනවා. විශේෂයෙන්ම ලග්නෙන් පස්සන්නේ විදේශ ස්ථානයේ ගුරු ගෝචර ගමනේ යෙදෙන අතර සෙනසුරු ලග්නෙන් 7 වෙනි රවි බුද්ධ සමග ගෝචර ගමනේ යෙදෙනවා. කොහොම නමුත් අඟහරු ඔබගෙන් ලග්නෙන් 6 වෙනි වන වෘශ්චික රාශියට පැමිණෙන අතර ලග්නෙන් 8 වෙනි වන මකර රාශිය තමයි සෙනසුරු සිකුරු ග්‍රහය ඔබගේ පැමිණෙන්නේ. ඒ අනුව ඔබ තරම කල්පනාකාරී විය යුතු සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව, සීනි එහෙම නැත්නම් පපු අමාරුවල් පිළිබඳව, දියවැඩි අරෝගී පිළිබඳව, එහෙම නැත්නම් කකුල්වල තුවාල තිබෙනවා නම් ඔබට ඒ වගේ අය අතිශය ප්‍රවේශම් විය යුතුයි මෙම ග්‍රහ මාරුව. විශේෂයෙන්ම ආමාශය වකුගඩු රෝග සහ ඒ වගේම ධනිස් තුනටි අමාරුකම් තියෙන අය කල්පනාකාරී විය යුතුයි. ධනය පිළිබඳව ගත්තම තරමක් ගැටළු සහගත තත්ත්වල වලට මුණපාන සිද්ධ වේවි. ණයට ගැනීමත් ඒ වගේම ණයට දීමත් සිදු නොකළ යුතු කාල සීමාවක් මෙම කාල සීමාව. ඒ වගේම මත ගැටුම් ඒ වගේම වාද විවාද වලට පැටලෙන්නේ නැතුව ඔබ කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. නමුත් ඔබ සතුරන් නසා ජය ගන්න හැකියාවක් ලැබෙන කාල සීමාවක් 6 වෙනිට අඟහරු පැමිණීම නිසා ඔබ අන්‍යයන්ගේ තිබෙන අභියෝග වලින් ජය ගන්නා කෙනෙක්. ඔබට මෙතෙක් කාලයක් තිබුණා නම් සතුරු කරදර පීඩාවල් ඒ දේවල් වලින් ජය ගන්නසයි පීඩාවල් පහව යන බවක් පේනවා. ඒ වගේම ඔබට අනවශ්‍ය අයගේ ආශ්‍රය නිස්සී නිසා ඔබට ඔබේ චරිතයට ගැටලුවක් වෙන, කැළලක් වෙන, නිින්ද අපහසු විඳින්න පුළුවන් වේවි. ඒ නිසා ඊට කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. ඒ වගේම ආගමික කටයුතු වලට වැඩියෙන් ඔබ අවධානය යොමු කරනවා නම් වඩා හොඳයි. ආර්ථික තත්ත්වයේ ගැටයෙන් පස්සේ ඔබගේ ධනය රැඳෙන්නේ නැති ගතියක් ඇති කරනවා වගේම අධික වියදම් ඇති කරනවා තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. ඒ වගේම ඔබ උපයනවාට වඩා වියදම් පැත්ත වැඩි කරන බවක් නිසා ඔබගේ ආර්ථික කලමනාකාරීත්වය පිළිබඳ දැඩි සලකලිමත් විය යුතුයි මෙම කාල සීමාව. ඥාතීන් හිතවතුන් සමග කටයුතු කරනකොට ඉතාම ප්‍රවේශම් විය යුතුයි. ඉගෙන ගන්න ආයත නම් විදේශ ස්ථානයේ පස්සෙන් ගුරු ගෝචර ගමනේ තවදුරටත් යෙදෙන නිසා ඉතාම දක්ෂව කටයුතු කිරීමෙත් හොඳ චින්තන හැකියාවකුත් තිබෙන නිසා ඉගෙනීමට බාධාවක් නම් ඇති වෙන්නේ නැහැ මේ කාල සීමාව. ඔබට උත්සාහයත් වැඩි ශක්තිවන්තව වෙනදාට වඩා ධෛර්යයෙන් වැඩ කරන බව පෙනීම විශේෂ ලක්ෂණයක් මෙහි. එම නිසා ඔබ පවුල් පරිසරය තුළ නම් තරමක් මත ගැටුම් මතවාද වගේම බිරිඳ ස්වාමියා දරුවෝ සමග තමන්ගේ තිබෙන්නා වූ සමගියට බාධාවල් වචන හුවමාරු වීම සිදු වෙන්න පුළුවන්, හිතලින් පීඩාවල් ඇති වෙන්නත් පුළුවන්. එම නිසා ඒ කල්පනාකාරීව කටයුතු කළ යුතු අතර මංගල යෝජනා පිළිබඳව බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඒ පිළිබඳව තරමක් සැලකීමෙන් වැඩ කටයුතු කළ යුතුයි. කොහොම නමුත් යාන වාහන වලින් ඒ වගේම ආහාර පාන වලින් රෝගී තත්ත්වල් වලින් තරම ප්‍රවේශමින් ඔබ කටයුතු කළ යුතු බවක් පේනවා. 7 වෙනේ රවි බුදු සමග සෙනසුරු ගමනේ යෙදෙන නිසා ඔබට උෂ්ණ අධික ආහාර ගැනීම වැළකීම, ඒ වගේම ආමාශය, යටිබඩ, මූත්‍රා රෝග, මූත්‍රා දැවිලි වගේ දේවල් ඇතිවිය හැකි බැවින් ඔබ සීතල ආහාර වැඩි වශයෙන් ආහාරයට ගැනීම, පළතුරු එළවලු ආහාරයට ගැනීම, සෞම්‍ය ආහාරවලට වැඩි අමෘතාවයක් මෙම කාලයේ දක්විය යුතුයි. මෙම දුර්වලතා මගහරවා ගන්න විශේෂයෙන්ම බෝධින් වහන්සේ කෙනෙක් ගාව පිරිත් සජ්ජායනා කිරීම, එළඟිතලින් පහන් ආලෝකයේ බෝධින් වහන්සේට දැල්වීමත්
විශේෂයෙන්ම ඥාතියෙකු හරහා විදේශගත වෙලා ඉන්නවනේ. එම කටයුතු කිරීමෙන් මේ ගැටලු මගහරවා ගන්න පුළුවන්. ඔබට මේ පොදු පලාපලයක් විතරක් බව මතක තබා ගන්න. ඔබට ජය වේවා. සඳු ග්‍රහය ලග්නාධිපති වූ කටක ලග්නේ උපන් ඔබේ මේ කුජ සහ සිකුරු මාරු කොහොමද කියන එක විමසා බලමු. ඔබගේ ලග්නේ තවදුරට රාහු ගෝචර ගමනේ යෙදෙන අතර ඔබගේ ලග්නෙන් හතරවෙනි තුලා රාශියේ ගුරු ග්‍රහය ගෝචර ගමනේ යෙදෙනවා. අඟහරු වේවත් කුජ ග්‍රහය ඔබේ ලග්නෙන් පස්වෙනිට තමයි වෘශ්චික රාශිය වෙත පැමිණෙන අතර සිකුරු ග්‍රහය මාරු වෙන්නේ ඔබගේ හත්වෙනි මකර රාශියටයි. සෙනසුරු වික්‍රම ස්ථානයේ හයවැන්නේ රවි බුද්ධ සමග පිහිටා තිබෙන නිසා ඔබගේ කටයුතු වලට තරමක් යහපත් අත්දැක ඇති කරනවා. නමුත් ඔබගේ චින්තනමය ශක්තිය දියුණු කරනවා වගේම ආත්ම විශ්වාසය ඇති කරන්න පුළුවන්. නමුත් ඔබ කරන කටයුතු වලදී ඉතාම ප්‍රවේශමින් කල්පනාකාරීව වැඩ කටයුතු කළ යුතු අතර ඔබ ඉක්මන් තීරණ වලට යෑම ඔබට තරමක චිත්ත පීඩාවල් වලට ඇති කරන්න පුළුවන්. විශේෂයෙන්ම සිකුරු හත්වැන්නට පැමිණීම ඔබ ආශ්‍රේණිස්ත්‍රේ කරන අය සමග විශේෂයෙන්ම ආලේ ආදරය නිසා ඔබට පීඩාවල් ඇති කරන්න පුළුවන් කාල සීමාවක් වේවි. තව පැත්තකින් ඔබට වැඩියෙන් තම ස්වාමියා බිරිඳ තමන්ගේ පෙම්වතිය පෙම්වතා පිළිබඳව හැඟීමක් කැමැත්තක් ඇති වෙන කාල සීමාවක් විශේෂයෙන්ම වැඩියෙන් ආදරය සොයන කාල සීමාවක් වේවි. ආදරය නිසා එම නැත්තං හැඟීම නිසා තමන්ගේ බැඳීම නිසා චිත්ත පීඩාවල් වලට පත් වෙන්න පුළුවන් මේ කාලේ හැම වෙලාවෙම තරමක් කනස්සල්ලට භාජනය කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ විනෝදයේ සතුට ආහාර පාන වලට වගේම අලුත් ඇඳුම් පිළිබඳව වැඩි සැලකිලි දක්වන කාල සීමාවක් එනවා. ආර්ථිකය පිළිබඳව ගත්තාම ඔබට ඉතාම හොඳ කාල සීමාවක් කොහෙන් හෝ ඔබ කරන කටයුතු වලට අතට මුදල් ගැවසෙන කාල සීමාවක් වගේම අතමිට සරුවන දිනු උදා කරන විශේෂයෙන්ම මුදල් ගැවසෙන කාල සීමාව හිතූ දේ කාල බීලා හිතූ දේ වියදම් කරන කාල සීමාවක් නිසා ඔබ තරමක් මුදල් පිළිබඳ තැකීමක් නැතුව විනෝදයේ සතුටක් වෙනුවෙන් කටයුතු කරාවි. විශේෂයෙන්ම මේ 2018 ජනවාරි මාසයේ ගෙවෙනකොට ඔබ වගකීම් වලට වඩා විනෝදයට වැඩි ඉඩකඩක් දෙන බවක් පේනවා. ඒ නිසා තමන්ගේ ආශ්‍රය කරන අයගේ සතුට වෙනුවෙන් ඔවුන්ව සතුට කරවන්න ඔවුන්ව සනසවන්න ඔබ උත්සාහ දරාවි. කොමනමුත් ආදරයේ ප්‍රේමයේ විවාහය පිළිබඳව වැඩි උනන්දුවක් දක්වන නිසාම ඔබට යහපතක් ගෙන දෙන්න පුළුවන් සතුටක් ගෙන දෙන්න පුළුවන්. කොමනමුත් ඔබට ආර්ථික තත්ත්වයට නම් ගැටලු ඇති කරන අධික වියදම් ඇති කිරීම නිසා ඒ නිසා කල්පනාකාරී වැඩ කළ යුතුයි. සෞඛ්‍ය තත්ත්වයේ ගත්තම හත්වැන්නේ කේතු ගෝචර ගමනේ යෙදෙන සිරසුරු රවි සමග පිහිටලා හයවැන්නේ රෝගස්ථානයේ පිහිටීම ඔබ කල්පනාකාරී විය යුතු විශේෂයෙන්ම ස්නායු රෝග වාත රෝග හන්දිපත් රෝග ආමාශය රෝගගත අයින්වනම් ඒ අය තරමක් සැලකිලිමත් වීම වඩා වැදගත් වෙනවා. කොහොම නමුත් විනෝදයට සතුටක් වැඩි ඉඩකඩ මේ කාලේ ගීතෙන් විනෝදෙන් ඔබ රසස්වාදයේ වැඩියෙන් විඳින කාල සීමාවක් ඔබ වැඩියෙන් සතුට සොයාගෙන යන කාල සීමාවක්. කොහොම නමුත් ඉගෙනීමට නම් තරමක් බාධක තත්ත්වයක් ඇති කරන්නේ බාහිර දේවල් වලට වැඩි ඉඩකඩ ඔබගේ යොවීම නිසා. ඒ නිසා ඔබ තරමක් ඒ ගැන කල්පනා කාරී විය යුතුයි. දැඩි මතධාරීත්වයක් තමන්ගේ හිතුවක්කාරී තීන්දු ගන්න පුළුවන් නිසා ඉක්මන්කාරී නුසුන්සුන්කාරී සහ සැරපරුෂ ගති තරහය ඔබට මේ කාල සීමාව ඔබව පීඩාවට පත් කරන්න පුළුවන් ළඟ ඉන්න අයටත් ඒ නිසා කල්පනාකාරී වෙන්න ඕනේ. බාහිර සතුට සොයාගෙන ගිහිල්ලා ඔබේ ජීවිතයට බොහෝ කඳුළු සහ දුක ගැටලු පීඩා පත් කරගන්න පුළුවන් බැවින් ගොඩාක් කල්පනාකාරීව තීන්දු ගත යුතු කාල සීමාවක් මේ කාල සීමාව. සෞඛ්‍ය තත්ත්වය වගේම ඔබගේ ආර්ථික තත්ත්වයත් ගැන කල්පනාකාරී වුණත් ඔබට සතුට නම් නොඩුව ලැබෙන කාල සීමාවක් ඒ නිසා කල්පනාවෙන් මේ කාලේ වැඩ කරන්න විශේෂයෙන්ම ස්වාමියා බිරිඳගේ බොහෝම සතුටින් ජීවත් විය යුතු කාල සීමාවක්. නමුත් සැක ඇතිවන තැන් උපදින නිසා තමන් හිතවත් අය සමග කටයුතු කරන පවුලේ සහ ආදරවන්තයෝ සහ හිතවත් අය සමග ගැටලු ඇති වෙන්න පුළුවන්. රැකියා ස්ථානයේදී නම් ඔබට තරමක් විනෝදයෙන් සහ සතුටින් ගත කරන්න පුළුවන්. ඔබ මේ පීඩාවල් තිබෙනවා නම් නරක කාලයේ දුරලන්ට විශේෂයෙන්ම ඔබ වෙනුවෙන් ආගමික කටයුතු වල නිරත කරනවා නම් විශේෂයෙන් බෝධි පූජාවල් වැඩියෙන් තමන්ගේ ඔබ විදේශගත වෙලා නම් තමන්ගේ හිතවතෙකු හරහා කටයුතු කරන්න අම්මා හෝ සහෝදරියෝ හෝ ඥාති ලවා ඒ කටයුතු කරන අතරට එම අවස්ථාවේදී අබතෙල් වලින් ආලෝකයේ දැල්වා කටයුතු කරනවා නම් ඔබට යහපතක් ගෙන දේවි. බෝධින් වහන්සේට තල තෙල් සහ අබතෙල් මේ පොදු පලාපලයක් පමණක් බව මතක තබා ගන්න. ඔබට ජය වේවා.
රවිග්‍රහය ලග්නාධිපති වූ සිංහ ලග්නෙ උපන්නකොට 2018 වසරේ මුල්ම මේ ජනවාරි මාසයේ කුජ සහ සිකුරු මාරුව ඔබට කොහොමද කියන එක විමසා බලමු. ලග්නේ තුන්වැන්නේ ගුරු තවදුරටත් ගෝචර ගමන යෙදෙන අතර රාහු 12වැන්නේ ඔබගේ ගෝචර ගමන යෙදෙමින් පවතිනවා. සෙනසුරු රවි බුධ සමග 5වැන්නේ තවදුරටත් ගමන යෙදෙන අතර 9 සහ 4 අධිපති කුජ ග්‍රහය උච්චක රාශිය වන 4වැන්නේට පැමිණෙනවා. විශේෂයෙන් ඔබගේ 6වැන්න වන රෝගස්ථානයේ වික්‍රම ස්ථානයේට මකර රාශිය වෙත කේතු ඉන්න තැන සිකුරු පැමිණෙන්නේ. ඔබගේ කටයුතු වලදී ඉතාම කල්පනාකාරීව වැඩ කටයුතු කළ යුතු විශේෂයෙන්ම නඩුහබ එවැගේම ආර්ථික ගැටලු තිබෙන අය සැලකීමෙන් ආර්ථික කටයුතු මෙහෙවිය යුතුයි. විශේෂයෙන්ම ඔබගේ 6වැන්නට සිකුරු පැමිණීම විනෝදයට සතුටට හිත යොමු කරන නිසාම ඔබ තරමක් දුරනොබලා වියපහදම් කරන බවක් පේනවා. අඟහරු 4වැන්නේ පිහිටීම නිසා ඔබ ආත්ම ධෛර්යය සහ ශක්තිය විශ්වාසයෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දීලා වැඩ කරන්න සූදානම් වන බවක් පේනවා. එම නිසා ඔබ කරන කටයුතු සාර්ථක කරගන්න පුළුවන් ආර්ථික කළමනාකාරීත්වය කරගත්තොත්. විශේෂයෙන් තරමක් ආඩම්බරකාරී තත්ත්වයක් සහ ගති සහ විශේෂයෙන් දැඩි මතධාරී කෙනෙකුට ඔබ පරාජය පිළිගන්න කැමති නැති කාලයක් මේ කාර්යය හැම වෙලාවම ජය සහ ඔබ නිවැරදි වෙන උත්සාහ කරන නිසා ඔබ තරමක් ඔබ පාලනය කරමින් කටයුතු කරනවා නම් යහපත් වේ. කොහොම නමුත් ඔබ දක්ෂ සහ ජය ගන්න කාල සීමාවක් මෙම කාල සීමාව. කොහොම නමුත් නඩුහබ තිබෙන අය නම් කල්පනාකාරී විය යුතුයි යාන වාහන වලින් ප්‍රවේශම් වෙන්න ඕනේ අනතුරු වලින් සහ නීතිමය ගැටලු වලින්. ඔබ සෞඛ්‍ය තත්ත්වය ගත්තම කේතු ඉන්නේ 6වැන්නේ නිසාම සිකුරු පැමිණීමත් එක්ක ඔබගේ ලේ ආශ්‍රිත රෝග, ස්නායු රෝග, ආමාශගත රෝග, හන්දිගත රෝග සහ වාත රෝග, ගුප්ත රෝග තිබෙන අය ඉතාම කල්පනාවෙන් මේ කාලේ කටයුතු කළ යුතුයි. රවි බුද්ධ ශනි යෝගයක් යෙදිලා තිනු 5වැන්නේ විද්‍යා ස්ථානයේ ඔබගේ ඉගෙනීමේ කටයුතු සම්බන්ධ තිබෙනවා නම් ඒකට තරමක බාධාවක් ඇති වෙන්නේ ධෛර්යයක් ඇති කරනවා වගේම තියුණු ඥානයක් උපදවනවා මේ කාල සීමාවේ. ඒ නිසා පරීක්ෂණ වලට ඒ වගේම විශේෂ පාඩම් කළ විභාග වලට පෙනී සිටින මේ කාලේ තරමක යහපත් වෙනවා. කොහොම නමුත් ඔබේ ආර්ථික ගැටලු වලට නම් තරමක් විසඳුම් ලැබෙන්න නම් ඔබ ඉතාමත්ම ඉතාම කල්පනාකාරීව ආර්ථිකය මෙහෙවිය යුතුයි. කොහොම නමුත් ඔබට රැකියා ස්ථානවලදී නම් ධෛර්යයෙන් වැඩ කිරීම නිසා ප්‍රශංසාව පැසසුමට ලක් වෙන්න පුළුවන්. අඟහරු 4වැන්නේට පැමිණීම ආත්ම ධෛර්යයත් ඔබගේ නිවසේ අඩුපාඩුකම් තියෙනවා නම් ඒව පිළිසකර කරන්නත් විශේෂයෙන්ම ඔබගේ ස්ථානයේ සමාජයේ සමිතියේ ගමේ ආයතනයේ ඔබ ගෞරවය වෙනුවෙන් ලොකු කටයුතු කොටසක් ඉෂ්ට කරાવી. එම නිසා ඔබට මේ අඟහරුගේ සහ සිකුරුගේ මාරුවේදී මික්ෂ ප්‍රතිඵලයක් ඇති කරවනම නමුත් සතුට සහ විනෝදයෙන් වැඩි කාලයක් ගෙවාවි. යාළුවන් මිත්‍රයන් සහ තමන්ගේ විනෝදය වෙනුවෙන් කටයුතු කරනවා. එම නිසා ඔබ තරමක් දුරබලා කල්පනාවෙන් කටයුතු කරන්න ඔබට මේ කාලයේ ආර්ථිකය තරමක් යහපත් වෙනවා වගේම ධෛර්ය ශක්තිය ඇති වෙන කාලසීමාවක්. ඔබට දියුණු වාසනාව උදා වේවා. මේ පොදු ඵලාපලයක් පමණක් බව මතක තබා ගන්න. බුධ ග්‍රහය ලග්නාධිපති වූ කන්‍යා ලග්නය උපන් ඔබට කුජ මාරුව සහ සිකුරු මාරුව කොහොමද කියන එක විමසා බලමු. ඔබගේ ලග්නෙන් දෙවැන්නේ ධනස්ථානයේ ගුරු ග්‍රහය තවදුරටත් ගෝචර ගමනේ යෙදෙන අතර ලග්නෙන් 4වැන්නේ රවි බුධ සමග සෙනසුරු ගෝචර ගමනේ යෙදෙනවා. විශේෂයෙන්ම කේතු ඉන්නේ 5වැන්නේ බැවින් මකර රාශියට තමයි ඔබේ ලග්නෙන් 5වැන්නේ සිකුරු මේ පැමිණීමට සිද්ධ කරන මකර රාශියට. විශේෂයෙන්ම 8 සහ 4 අධිපති අඟහරු ඔබේ ලග්නෙන් 4වැන්නේට පැමිණෙනවා. 11වැන්නේ තවදුරටත් රාහු ගෝචර ගමනේ යෙදෙන නිසා ආදායම් තත්ත්වය ඔබට ඉතාම යහපත් වෙනවා. විශේෂයෙන්ම ආගමික දාමට හිත යොමු කිරීම වැඩියෙන් සිද්ධ කරනවා වගේම අනුන්ට උපකාර කරන්නත් ඔබ පසුබට වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ඔබට ආත්ම ධෛර්යය සහ ඔබ පිළිබඳව හැඟීමක් ඇති කරන කාර්ය සීමාවක් වගේම ඔබ යම් ඉලක්කයක් සපුරා ගන්න උත්සාහ ගන්නවා නම් ඒ ඉලක්කයේ වෙතම ගමා යන්න ඔබට ධෛර්යය ඇති වෙන කාර්ය සීමාවක්. 5වැන්නේ සිකුරු පැමිණීම ආගම දහම පිළිබඳව වැඩි නැඹුරුතාවයක් වගේම ගුප්තය ශාස්ත්‍රයන් පිළිබඳව ආගම දහම පිළිබඳව ඔබගේ මනස වෙනදාට වඩා සොයන බවක් පෙනේ. ඒ වගේම පූජකයන් උගතුන් ආශ්‍රිනිස්ත්‍රයට වැටෙන කාල සීමාව. ආදායම් තත්ත්ව පිළිබඳව ගත්තම ආර්ථිකය ඉතාම යහපත් වෙනවා වගේම කරන කටයුතු වල සෑමතකම සාර්ථකත්වය ළඟා වෙනවා. ඒ වගේම ඔබ කරන කටයුතු වලින් දියුණුව ළඟා කරනවා.
මේ කාලසීමාව ඔබට ආදායම් හදිසි ධනලාභ එවාගෙම අනපේක්ෂිත මුදල් ලැබීම ඔබට සිද්ධ කරන්න පුළුවන්. එවාගෙම පස්වැන්නේ සිකුරු පැමිණීම කම්සප් එවාගෙම ස්ත්‍රී සැප එවාගෙම ඔබ කරන කටයුතු වලින් ආදරණීය බැඳීම් ඇති කරන කාලසීමාවක්. අලුත් ප්‍රේමය අලුත් බැඳීම් ඇති කරනවා වගේම තම ස්වාමියා බිරිඳ වෙනුවෙන් පෙම්වතිය සමග හැඟීමෙන් වැඩියෙන් ආදරයෙන් ජීවත් වෙන කාලසීමාවක් වෙවි මේ කාලසීමාව. තරමක ඒවට බාධාවල් ඇති වුණත් ඔබ වෙනදාට වඩා හැඟීම් ඇතුව ජීවත් වෙන විනෝදින් ජීවත් වෙන කාලසීමාවක්. ඔබ වැඩියෙන් ආහාර පාන වලට ඇඳුම් පැළඳුම් වලට විනෝදයට සතුට වෙනුවෙන් වැඩියෙන් වියදම් කරන බවක් පේනවා. ඉගෙනීම ගන්න අයට හොඳ බුද්ධිය පහළ වෙන කාලසීමාවක් ඔබගේ විභාග වේවා ඔබගේ පරීක්ෂණ කටයුතු වලට ඉතාම යහපත් කාලසීමාවක්. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ගත්තම ගැස්ට්‍රයිටිස් රෝගයේ තිබෙනවා නම් යම් කිසි කෙනෙකුට අම්ල පිත්ත රෝගේ, පපුවේ වාත රෝගේ, සෙම රෝගේ තිබෙන අය, ඒ වගේම හිසේ කැක්කුම් තිබෙන අය කල්පනාකාරීව කටයුතු කරන්න ඕනේ. ඒ වගේම සීනි ආශ්‍රිත කියන්නේ දියවැඩියා වගේ රෝග තියෙන අය කල්පනාකාරී වන්න. කොහොම නමුත් ඔබට මේ කාලේ ඉතාම සුබ කාලසීමාවක් වගේම දියුණුවට ශක්තිය ඇති කරනවා වගේම සතුරන් පරාජය කරන තමන්ගේ වර්ගය ඉදිරියේ නායකත්වය ගෙන දෙන ඔබ ඉතාම තේජවංශ තේජස් කාලයක තමයි මේ කාලේ රැඳී සිටින්නේ. ඔබ යම් උත්සාහකරුවෙකුට වෙන්න ඕනෑම කටයුත්තකදී සාර්ථකත්වය ළඟා කරන, දියුණුව උදා කරන, ආර්ථික ධනලාභ ඇති කරන, තමන්ගේ වර්ගය ඉදිරියේ තමන්ගේ තේජස ඇති කරන කාලසීමාවක්, ඒ වගේම අන් අය ඔබගෙන් උපකාර ඉල්ලන, ඔබට ගෞරවය ගෙන දෙන ආයතනයේ රැකියාවේ ස්ථානයේ ඔබට විශේෂ සැලකීම් ඇති කරන කාලසීමාවක්. එම නිසා ඔබ මේ කාලේ තවදුරටත් දියුණුව යහපත උදා වේවා කියලා ප්‍රාර්ථනා කරන මේ පොදු පලාපලයක් අතර බව මතක තබා ගන්න. සිකුරු ග්‍රහය ලග්නාධිපති වූ තුලා ලග්නේ උපන් ඔබට 2018 වසර කුජ සහ සිකුරු මාරු කොහොමද කියන එක විමසා බලමු. ලග්නාධිපති සිකුරු ලග්නෙන් හතරවැනි මකර රාශිගත වෙනවා. ඒ වගේම ලග්නෙන් දෙවැන්න වන කතා කරන තැන, ඒ වගේම තමන්ගේ චින්තනය ගැන කතා කරන තැන, අඟහරු ධනය ගැන කතා කරන තැනට අඟහරුවේවත් කුජ ග්‍රහය පැමිණෙනවා. තවදුරටත් සෙනසුරු රවි බුදු සමග වික්‍රමස්ථානයේ තුන්වැන්න ගෝචර ගමන යෙදෙන අතර ලග්නේ ගුරු ගෝචර ගමනේ යෙදෙනවා. රාහු ඔබේ දහවැන්නේ ගමන් කරන නිසාම මෙම කාල සීමාවේදී අඟහරු දෙවැන්නේ ඉන්න නිසා ඔබගේ වචන ටිකක් ඍජු බව මතක තබා ගන්න ඕනේ. ඒ වගේම තරමක් සැර සහ ආඩම්බර ගති කතා විලාසයක් ඔබගේ පෙන්නුම් කරાવી. ඔබ ඔබ පිළිබඳව අරිතක්සේරුව සහ ඔබ හැම වෙලාවෙම ජයග්‍රහණයේ බලාපොරොත්තුෙන් වාද විවාද වලට පැටලෙන්න පුළුවන්. ඒ නිසා සැලකිලිමත් වන්න. ඔබ කෙලින් කතා කරන කෙලින් කියන ගතියක් ඇති කරනවා වගේම වචන නිසා හිතලිද වෙන්න පුළුවන්. කොහොම නමුත් මකර රාශිය හතරවැන්නේට පැමිණීම ඔබට ඉතාම සතුටින් සැනසීමෙන් ගත කරන්න පුළුවන් කාල සීමාවක්. ඔබගේ ඉන්නා වූ ස්ථානයේ අලංකරණය, ගෙදර නිවස අලංකරණය, ඒ වගේම ශාලේ වෙනස්කම් සිද්ධ කිරීම, නිදන කාමරේ වෙනස්කම් සිදු කරන ඔබට පෙළඹෙන ගතියක් ඇති කරાવી. පවුලේ අය සමග, දරුවන් ඥාතීන් සමග සතුටින් ගත කරන බවක් පේනවා. ඔබ තරමක් කාර්යබහුල භාවයක් ඇති කරන නමුත් ඔබ විනෝදය සතුට වෙනුවෙන් ගීතය, ඒ වගේම චිත්‍රපටයක් වේවා සතුට වෙනුවෙන් බලන්න, නටන්න, විනෝද වෙන්න ඔබ වැඩියෙන් පෙළඹෙන ගතියක් ඇති කරાવી. ඔබගේ විනෝදය වඩා සොයන ගතියක් ඇති කරනවා වගේම බලාපොරොත්තු ගොන්නක් ඔබේ හිතේ ඇති කරන කාල සීමාවක්. ආර්ථිකයට ඔබට තරමක් යහපත් වගේම ඔබගේ දක්ෂතාවය පෙන්වුම් කරන කාල සීමාවක්. ඔබ කතාවෙන්, ඔබේ ක්‍රියාවෙන්, ඔබේ බුද්ධිය පාවිච්චි කරන නිසා ඔබ කරන වැඩවලින් ආර්ථිකයට යහපත් භාවයක් ඇති කරනවා. රැකියාවේදී නම් ඔබට බාධා වෙලා ඇති කරනවා වගේ දුෂ්කරතා ඇති වුණත් මෙම කාල සීමාවේදී ඔබට කරන කටයුතු සම්බන්ධයෙන් දියුණු උදා කරන අතේ මිතේ මුදල් ගැවසෙන බවක් හදිසි ධනලාභ තත්ත්වලුත් ඇති කරන්න පුළුවන්. හැබැයි ඔබගේ ඉගෙනීමේ කටයුතු වලට නම් තරමක් බාධා ඇති කරන ඔබ විනෝද යාළුවන් මිත්‍රයන් බාහිර දේවල් වලට විනෝදයට වැඩි පෙළඹීමක් ඇති කරાવી. ඒ වගේම සාදවලටත් අරුම් ලැබෙන කාල සීමාවක් නිසා ඔබ වඩා දියුණුව වෙනුවෙන් කටයුතු කරනවා වගේම සතුට වෙනුවෙන් කටයුතු කරන බවක් පේනවා. ඥාති වර්ගයා සම කතාබහ කරනකොට නම් තරමක් කල්පනාකාරී වෙන්න ඕනේ. බහින් බස්වීම, මත ගැටුම්, චිත්ත පීඩා, රිදීම් ඇති කරන්න පුළුවන්. තමන්ගේ ළඟම හිතවතුන් නිසා තමන්ට කනගාටුදායක දේවලුත් මේ කාල සීමාවේ ආරංචි වෙන්න තමන්ට දැනගන්න පුළුවන්කම ලැබේවි. එම නිසා ඔබ මේ කාල සීමාවේ ඔය කුමන කටයුතු කරත් වැඩියෙන්ම ඔබ සතුටින් ගත කරන බවක් පේනවා. චිත්ත පීඩා, මානසික පීඩා වලට මාසේ අන්තිමේ වෙනකොට ඇති වෙන්න පුළුවන්
තරමක් සැර වචන නිසාම බහිම් බස්වීම ඇති වෙන්න පුළුවන් ඒ ගැන කල්පනා කරවන්න. සෞඛ්‍ය තත්ත්වය ගත්තාම පස්සේ හිසේකයක් උම් බෙල්ල ආශ්‍රිත ප්‍රදේශ උරහිස් සහ තුනටිය ප්‍රදේශ සම්බන්ධයෙන් ඒ වාත රෝග සහ කිසියම් රෝගී තත්ත්වයක් තිබෙන අය සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම හදිස්සියේ අනතුරු පිළිබඳවත් තරමක් සැලකිලිමත්ව කටයුතු කරන්න. ඔබට මේ සමස්තය ගත්තාම සිකුරු සහ කුජගේ මාරුව ආර්ථික දියුණුවත් විනෝදේ සහ සතුට වෙනුණු කාලය ගත කරන්න පුළුවන්. ඔබට ජය වේවා. මේ පොදු පලාපලයක් පමණක් බව මතක තබා ගන්න. කුජ ග්‍රහය ලග්නාධිපති වූ වෘශ්චික ලග්න උපන් ඔබට මෙම 2018 සිකුරු සහ කුජ මාරුව කොහොමද කියන එක විමසා බලමු. විශේෂයෙන්ම ලග්නයේ දෙවැන්නේ ඔබගේ සෙනසුරු තවදුරටත් රවි බුද්ධ සමග ගෝචර ගමනේ යෙදෙන අතර ලග්නයේ තුන්වැන්නේ ඔබගේ සිකුරු කේතු සමග ගෝචර ගමනේ යෙදෙනවා. පුඤ්ඤස්ථානයේ නවවැන්නේ රාහු තවදුරටත් ගමන් කරන නිසාමත් ඒ වගේම අඟහරු වැයස්ථානයේ වන දොළොස්වැන්නේ සිට ලග්නෙට ඔබගේ පැමිණෙනවා. විශේෂම ලග්නාධිපති ලග්නයට පැමිණෙනවා. නමුත් ලග්නෙන් දොළොස්වැන්නේ ගුරු වැයස්ථානයේ ඔබගේ ගෝචර ගමනේ යෙදෙන්නේ. මෙම කාල සීමාවේ ඔබ ආත්ම අභිමානයෙන් සහ ධෛර්යයෙන් වැඩ කරන බව පේනවා ලග්නේ කුජ ගමන් කරන නිසා. විශේෂයෙන්ම කෙනෙකුට යටහත් පහත් නොවන බවත් තමන් ඒ වගේම තමන් දැඩි මතධාරීව කටයුතු කරන බවක් පේනවා. එම නිසා තරමක් කල්පනාවෙන් සහ එවිසිලිමන්තව කටයුතු කළ යුතුයි. නම්මශීලීව වැඩ කටයුතු කළ යුතුයි. තමන්ගේ මිත්‍රයන් වෙනුවෙන් යාළුවන් වෙනුවෙන් ඥාතීන් වෙනුවෙන් සමාජය වෙනුවෙන් උපකාර කරන කාල සීමාවක් බවට පත් වේවි. ආර්ථික දියුණුවක් ඇති කරන්න යහපත් මගක් ඇති වෙන මේ කාල සීමාවේ ආර්ථික අපහසුකම් ඇති වුණත් පසුගිය කාල සීමාවේ මෙම කාල සීමාව යම් යම් ලැබීම් ඇති කරනවා. තමන්ට ආදරය කරන තමන්ගේ ආදරවන්තයගෙන් තමන්ගේ ඥාතීන්ගෙන් තමන්ගේ බිරිඳක ස්වාමියාගෙන් යම් යම් ලැබීම් ලැබෙන කාල සීමාවක් හදිසි විදියට පුංචි පුංචි ලැබීම් ලැබෙනවා. වගේම ඥාති පිරිසගේ ආදරය කරුණාව ලැබෙන කාල සීමාවක් මෙම කාල සීමාව. ඔබ තරමක් දක්ෂව කටයුතු කරනකොට මහන්සි තරමට ප්‍රතිඵල ලැබෙන කාල සීමාව බව හොඳට මතක තබා ගන්න ඕනේ. එම නිසා ඔබ මේ කාල සීමාව පුළුවන් තරම් මහන්සි වී තමන්ගේ ආර්ථික ශක්තිය වර්ධනය කරගන්න වසරේ මුල් කාල සීමාවේ. විශේෂයෙන්ම ඔබගේ ඉගෙනීමේ කටයුතු වලටත් ඉතාම ධෛර්යය ඇති කරනවා. වගේම ඔබට අලුත් නැවුම් බලාපොරොත්තු විදිහේ නැවුම් ආකාරයෙන් මේ පිළිබඳව ආරම්භයක් ගන්නා බවක් පේනවා. විශේෂයෙන් සෞඛ්‍ය තත්ත්වය ගැන කල්පනා කරනකොට ඔබ තරමක් යහපත් තත්ත්වයක් ඇති කරනවා. ඒ පිළිබඳව බිය යුතු නැහැ. මෙම කාල සීමාව විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන දුරබැහැරව ගමන් යෙදෙන බවක් පේනවා. ඒ වගේම විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන අයට මෙම කාල සීමාව තරමක් යහපත් තත්ත්වයක්. ඒත් ඔබ ගමන් බිමන් යනකොට ඒ වගේම ඔබගේ කටයුතු වලදී කල්පනාකාරී වූ ගුරු වැයස්ථානයේ ගමන් කරන නිසා ඔබට තරමක් අසුබදායි දේවල් මෙම කාල සීමාවේ නැගෙන්න පුළුවන්. විශේෂයෙන්ම ආර්ථික අධික වියදම් ඇති කිරීම, ඒ වගේම අනපේක්ෂිතව වසංගත රෝගවලට ගොදුරු වීම, ඒ වගේම විශේෂයෙන්ම ඔබට අනතුරු අන්තරා පිළිබඳව සැලකිලිමත් විය යුතුයි මෙම කාල සීමාව. කොහොම නමුත් ඔබ අඟහරු ලග්නයේ සිටින අය විශේෂයෙන්ම ජ්‍යොතිර්න්‍යාය තුල සිද්ධ කරන්නේ කියන්නේ සාමාන්‍යයෙන් සම්පතියක නිසා මැරී වැටෙනතුළු සටන් කරන බවයි. ඒ වෙන නිසා මෙම කාල සීමාවේ සියලු අභියෝග ජය ගන්නවා වගේම ඔබ කිසිම දෙයකට නොබියව බිය නොවී මූණ දෙන බවක් පේනවා. වෙනදා ඔබට තරමක් අමාරුවෙන් කරන්න තිබූ ඕනෑම වගකීමක් කටයුත්තක් සාර්ථකව පහසුවෙන් දක්ෂව අභියෝගාත්මකව කරට අරගෙන කරන බවක් පේනවා. එම නිසා ඔබගේ රැකියා ස්ථානයේ කරන කටයුතු වලදී එදිනදා දෛනික ජීවිතයේ ඔබ පස්සට යන්නේ පරාජය වෙන බවක් පේන්නේ නැහැ. මෙම සුභ කාල සීමාවේ තරමක් ආර්ථිකයේ ඔබ මහන්සි තරම ප්‍රතිඵල දෙන්න සෙනසුරුගේ බාධාවල් ඇති කරනවා. නමුත් විනෝදය වෙනුවෙන් සතුට වෙනුවෙන් කටයුතු කරාවි. ඔබ පෙන්වතියක් සොයනවා නම් එහෙම නැත්නම් ආදරය ගැන සොයන කාල සීමාවක් නම් මේ කාලේ අනපේක්ෂිත ලෙස මුණගැහෙන්න පුළුවන්. ඔබට මේ කාලේ දියුණුව යහපත ධෛර්යය ඇති කරන කාල සීමාවක්. ඔබට සුභ කාල සීමාවක් බවට පත්වයක් කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම ඔබට මේ පොදු පලාපලයක් පමණක් බව මතක තබා ගත යුතුයි. 2018 වසරේ ජනවාරි මාස මුල් කාලේ කුජ සහ සිකුරු මාරුව ධනු ලග්නය වන ඔබට කොහොමද කියන එක විමසා බලමු. ලග්නයේ තවදුරට රවි බුද ශනි ගෝචර ගමනේ යෙදෙන අතර ලග්නයෙන් දෙවැන්නේ මකර රාශියේ කේතු ග්‍රහයට තමයි සිකුරු ඔබගේ පැමිණෙන්නේ. ධනස්ථානය ගැන කියවෙන විශේෂයෙන්ම වැයස්ථානය වෙන දොළොස්වැන්නට අඟහරු පැමිණෙන අතර 11 වැන්නේ මේ තවදුරට ඔබේ
ගුරුග්‍රහය ගෝචර ගමනේ යෙදෙනවා. ලග්නෙන් අටවැන්නේ රාහු පාපී රාහු දුෂ්ට ස්ථානයේ ගමන් කරනවා. විශේෂයෙන්ම අට සහ දොළොස් වැන්නේ පාපී ග්‍රහයෝ ගමනේදීම ඉතාම කල්පනාකාර යුතු මෙම කාල සීමාව විශේෂයෙන්ම අඟහරු දොළොස් වැන්නේ පැමිණීම ගිනිවලින් ඒ වගේම යාන වාහන වලින් හදිස්සි අනතුරු වලින් ඉතාම කල්පනාකාරී විය යුතු අතර ලග්නෙන් අටවැන්නේ රාහු ගමන් කිරීම ඔබගේ මානසික තත්ත්වය වගේම හදිස්සි අනතුරු පිළිබඳව කල්පනාකාරී විය යුතුයි. කොහොම නමුත් ලග්නෙන් දෙවැන්නේ සිකුරුට පැමිණීම සතුට විනෝදය සතුටින්ම ගත කරන කාල සීමාවක් ඔබට මුණ ගැහිලා තියෙනවා. විශේෂයෙන්ම ධනය පිළිබඳව කතා කරනකොට දියුණු උදා කරනවා වගේම ඔබ කරන කටයුතු සම්බන්ධයෙන් යමක් ඔබට ධනී අනපේක්ෂිතව ලැබෙන්නත් අතේමිතේ මුදල් ගැවසෙන්නත් ඔබට හැකියාව ලැබෙනවා. ආහාර පාන පිළිබඳව ඒ වගේම ඇඳුම් පැළඳුම් පිළිබඳව වැඩි ඉඩකඩක් ඔබ යොමු කරන කාල සීමාවක් වගේම හිනා වෙලා විනෝදයෙන් සතුටින් තමන්ගේ මිත්‍රයන් යාළුවන් සමඟ සමාජයේ ඔබ කැපී පෙනෙමින් විනෝද වන බවක් පේනවා මේ කාල සීමාව. ලග්නයේ සෙනසුරු ගමන් කරන නිසා හැම වෙලාවකම ඔබේ මේ විනෝදයේ සතුටට බාධාවල් ඇති විය හැකි බැවින් කල්පනාකාරීව වැඩ කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම අයස්ථානයේ 11 වැන්නේ ගුරු ගමනේ යෙදෙන නිසා ආදායම් අනපේක්ෂිතව ලැබීම හදිසි ධනලාභ සිකුරු දෙවැන්නේත් අයස්ථානයේ ගුරු යාමත් ඉතාම රැකියා ස්ථානයේ කරන කටයුතු වලින් ආදායම් ලැබීම දියුණු උදා වීම විශේෂයෙන්ම ඔබ කරන කටයුතු වලින් ආදායම් මාර්ග සර්වීමක් විශේෂයෙන්ම පෙන්වුම් කරනවා. එම නිසා අනපේක්ෂිත ධනලාභද ඔබට ලැබීමට නියමිතයි. ඒ වගේම ඔබ කරන කටයුතු සම්බන්ධයෙන් කල්පනාකාරීව කටයුතු කර යුතුයි. අඟහරු දොළොස් වැන්නේ ගමන් කරන නිසා සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ගත්තාම හිසේ රුධාව ඒ වගේම උගුරේ ආබාධ පපුව සම්බන්ධයෙන් කල්පනාකාරී විය යුතුයි මෙම කාල සීමාව. ඉගෙන ගන්න අයට නම් තරමක් බාධක තත්ත්වයක් ඇති වෙන බව පෙන්වනාට ඔබ ඒ පිළිබඳව බිය යුතු නැහැ. ධෛර්යයෙන් ඔබට වැඩ කිරීමට හැකියාවක් ලැබෙනවා. කොහොම හරි දුර ගමන් යෙදෙනවා නම් කරන කටයුතු සම්බන්ධයෙන් ඉතාම කල්පනාවෙන් යාන වාහන වලින් යන එන තැන් වලින් ප්‍රවේශම් විය යුතුයි. කොහොම නමුත් ඔබ ඒ රාෂ්ට්‍රක කාලයකට මුහුණ දෙන නිසා කල්පනාවෙන් වැඩ කරන්න ඔබට සුබ ජය කාල සීමාවක් වේවා. මේ පොදු පලාපලයක් බව මතක තබා ගන්න. ශනි හිමි මකර ලග්නේ උපන් ඔබට 2018 මේ කුජ සහ සිකුරු මාරු කොහොමද කියන එක විමසා බලමු. විශේෂයෙන්ම ලග්නේ සිකුරු ඔබගේ පැමිණෙන අතර ලග්නෙන් හත්වැන්නේ රාහු ගෝචර ගමනේ යෙදෙනවා. දොළොස්වැන්නේ සෙනසුරු ඔබගේ රවි බුද්ධ සමග ගමන් කරන නිසාත් තවදුරටත් ගුරු දහවැන්නේ ඔබගේ ගෝචර ගමනේ යෙදෙනවා. අයස්ථානය වන 11 වැන්නේ තමයි අඟහරු ඔබගේ ගෝචර ගමනේ යෙදෙන්නේ. එම නිසා ඔබ යාළුවන් මිත්‍රයන් සමග ගනුදෙනු කරනකොට ඉතා කල්පනාකාරී වන තරමක විරසක වීම ඈත්වීම මත ගැටුම් ඇති වෙන්න පුළුවන්. තරමක කලාකාරී ස්වභාවල් වලටත් ඔබ මුහුණ දීමට අනපේක්ෂිත ලෙස මුහුණ දිය හැකි බැවින් හදිසි අනතුරු පිළිබඳවත් කල්පනාකාරී විය යුතුයි. යාන වාහන වලින් ගමන් කරනකොට සහ දුර බැහැර ගමන්වලදී ප්‍රවේශම් වෙන්න ඕන. විශේෂයෙන් සිකුරු ලග්නයේ පැමිණීම ඔබ විනෝදය සතුටත් සහ ඔබගේ යාළු මිත්‍රාදී සංගම් එක්ක කටයුතු කරනකොට අනපේක්ෂිත අනවශ්‍ය ආකාරයේ විනෝද වෙන්න ගිහිල්ලා ඔබ ප්‍රශ්නවලට මුහුණ පාන්න පුළුවන්. ආදරය පිළිබඳව සහ විවාහය පිළිබඳව මත ගැටුම් ඇති වෙන්න පුළුවන් රාහු හත්වැන්නේ ගමන් කරන නිසාම නිසා කල්පනාකාරී වෙන්න ඕන. ඔබ මේ කාල සීමාව තරමක් ඔබට ආර්ථිකය පිළිබඳව යම් සහනයක් උදා කරගන්න පුළුවන් යම් සැනසීමක් ඇති කරනවා. කොහොම නමුත් ඔබ මකර රාශියේ සිකුරු ගත කරන නිසාම ඔබ විනෝදය සහ සතුටින් දුර බැහැර ගමන්වල සාදවල සහභාගී වීමත් ඔබගේ විනෝදය වෙනුවෙන් කටයුතු කරාවි. නමුත් ඔබගේ යාන වාහන වලින් වගේම නීති අංශයෙන් ඔබ යනේන ගමන් බිමන් වලදී ප්‍රවේශම් විය යුතුයි. රැකියාවලදී ඔබ කරන කටයුතු වලදී තරමක් බාධක තත්ත්වයක් ඇති කරනවා වගේම ඔබට විවේචන චිත්ත පීඩාවල් නොකළ වැරදිවල චෝදනාවල් ඇති වෙන්න පුළුවන් බැවින් ප්‍රවේශම් විය යුතුයි. පාඩු අලාභ නින්දාවලුත් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට වෙනදාට වඩා සතුරුකම් ඇති වෙන්න පුළුවන් අඟහරු දොළොස් වැන්නේ ගත කරන නිසා. කොහොම නමුත් ඔබ ඒවාට ජය එහෙම නැත්නම් දක්ෂව මුහුණ දෙන බවක් පේනවා 11 වැන්නේ අඟහරු ගමන් කරන නිසාම. කොහොම නමුත් සෙනසුරු ඒ රාෂ්ට්‍රකයක් ගත කරන නිසාත් රාහු හත්වැන්නේ ගමන් කරන නිසාත් යාළුවන්ගෙන් කරන කටයුතු වලින් ගමන් බිමන් වලදී ඔබ ප්‍රවේශම් විය යුතුයි. කොහොම නමුත් ඔබේ ආර්ථික හැකියාවල් වලදී ඔබ උනන්දුවේ දක්ෂතාවයෙන් විශේෂයෙන් විදේශගත වෙලා නම් ඉන්නේ උපන් ගමෙන් පිට නම් ඔබ කරන්නා වූ දේවල් වලදී ධෛර්යයෙන් ශක්තියෙන් උනන්දුවෙන් කටයුතු කරොත්
ඔබට දියුණුවසා ලාභ ලබාගත හැකි. ඔබට යාළුවන්ගෙනුත් උපකාර කර හැකි නමුත් ඔබට තරමක් අතේතුරින් මේ කාලය ආශ්‍රය කරනවා නම් හොඳයි. එම නිසා කල්පනාවෙන් වැඩ කටයුතු කළ යුතුයි. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ගත්තාම නම් රාහු හත්පැන්නේ ගමන් කරනවා. එම නිසාම නහර ආශ්‍රිත පාද හන්දිපත් තුනටිය සහ ආමාශය ප්‍රදේශ ඉතාම කල්පනාකාරීව කටයුතු කරන්න. ආහාරවලදී පළතුරු සහ වතුර වගේම ඒ වගේම පළතුරු එළවලු වර්ග වැඩියෙන් ආහාරයට ගැනීමත් කඩල කව්පි වගේ දේවල් ආහාරයට ගැනීමත් මේ කාලේ සුදුසුයි. මේ පොදු පලාපලයක් පවුණක් බව මතක තබා ගන්න. ඔබට සුබ දවසක්. ශනි ග්‍රහය ලග්නාධිපති වූ කුම්භ ලග්න උපත 2018 වසරේ මුල් කාලේ මේ කුජ සහ සිකුරු මාරුව කොහොමද කියන එක විමසා බලමු. ලග්නාධිපති සෙනසුරු අයස්ථානේ 11 වෙනේ රවි බුදු සමග පිහිටලා තවදුරටත් ගෝචර ගමනියේ දෙනවා. රාහු වික්‍රමස්ථානේ 6 වෙනේ ගමන් කරන අතර ගුරු ග්‍රහය පෙර පුඤ්ඤස්ථානේ 9 වෙනේ ඔබගේ ගෝචර ගමනියේ දෙන. මකර රාශිය වන සිකුරු 12 වෙනට පැමිණීමත් විශේෂත්වයක් වන අතර අඟහරු ඔබගේ වෘශ්චික රාශියේ 10 වෙනට පැමිණෙනු. මෙම කාල සීමාව ඉතාම යහපත් කාල සීමාවක් ඔබට. ඔබගේ වෘත්තීය අන්නය අභිභව යන බවක් පේනවා. ඔබ කරන කටයුතු සම්බන්ධයෙන් ඉතාම සාර්ථක හැකියාවක් ලැබෙනවා. මෙම කාල සීමාව ඔබ කිසි කෙනෙකුට අවනත වන්නේ හෝ බිය වෙන්නේ නැත. විශේෂයෙන්ම ඔබ ටිකක් දැඩි මතධාරී වගේම ඔබ තරමක් ඔබට හිතූ පාලනයකින් කටයුතු කරනවා. ඒ වගේම ඔබ මෙම කාල සීමාවේ සතුරන් නසා තමන්ට අභියෝග කරන ඕනෑම කෙනෙක් පරාජය කිරීමේ හැකියාවක් ලැබෙන ධෛර්යවන්ත කාල සීමාවක්. විශේෂයෙන්ම අඟහරු ඔබගේ තමන්ගේ 10 වෙනි අධිපති හැටියට 10 වෙනි පැමිණීම ශක්තිවන්ත ආත්ම අධිෂ්ඨානයෙන් යුක්ත වෙනදාට වඩා ඔබේ කටයුතු කරනවා. 12 වෙනි සිකුරු පැමිණීම එතරම් යහපත් නොවන නිසා තමන්ගේ ආශ්‍රය කරන සමකාලීන මිතුරන්ගේ ළඟම මිතුරන්ගෙන් සහ විනෝදේ වෙනුවෙන් කටයුතු කරන කල්පනාකාරී වන්න නිින්ද අපහස සහ අලාභ පාඩු විඳින්න පුළුවන් එම කාල සීමාව. විශේෂයෙන්ම ඔබට අනවශ්‍ය හැඟීම් දැනීම් නිසා අනවශ්‍ය බැඳීම් අනවශ්‍ය සම්බන්ධකම් මෙම කාල සීමාව හඹා යන්න ඔබගේ සිත පෙළඹීම නිසා ඔබ වරදවල වලට පැටලෙන්න පුළුවන් මෙම කාල සීමාව. ඒ ඔබට පාඩු හානි කරන්න පුළුවන්. කොහොම නමුත් පුඤ්ඤස්ථානීය ගුරු පිහිටීමත් වික්‍රමස්ථානීය 6 වෙනේ රාහු ගමනේදීමත් සෙනසුරු අයස්ථානීය ගත වීමත් සහ 10 වෙනේ අඟහරු පිහිටීම ඉතාම යහපත් කාල සීමාවක. යාන වාහන යකඩ මහ පොළොව ආශ්‍රිත පතල් ආශ්‍රිතව ඒ වගේම ඔබ ගොඩනැගිලි ද්‍රව්‍ය ඒ වගේම සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් නම් එමත් නැත්නම් තාක්ෂණික මෙවලම් උපකරණ භාවිතා කරමින් වෘත්තියක නියැලෙනවා නම් ඉතාම ඉහළ ආදායම් සහ ඔබගේ වෘත්තිමය කටයුතු ඉතා ඉහළ මට්ටමින් ආදායම් ලැබෙනවා. රැකියාවල් තත්ත්වය ඉතාම ඉහළ මට්ටමකින් අන් අය අභිභව ඔබ රැකියා ස්ථානයේ ප්‍රමුඛත්වය අරගෙන කටයුතු කරනවා වගේම ප්‍රධානින් ඔබට ඉතාම නම්‍යශීලී ඔබට අවනත වන බවක් පේනවා. ඒ නිසා ප්‍රධානින් ආයතනයේ ප්‍රධානින් පිළිගත් අය ඔබ සමග මිත්‍රශීලීව සහ ඔබව පිළිගැනීමක් ඇති කරන කාල සීමාවක්. විශේෂයෙන්ම ආදායම් ආර්ථිකය ගත්තාන් පස්සේ ආර්ථිකය ඉතාම ඔබ කරන ඕනෑම කටයුත්තකින් ධනලාභ සහ ආර්ථිකය දියුණුව ළඟා කරගන්න පුළුවන්. මෙම කාල සීමාවේ ඔබේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ගත්තම ආමාශය පපු ආශ්‍රිත ප්‍රදේශයේ මූත්‍රාශය ඒ වගේම මූත්‍රාශයේ ලේ පිට වෙන කෙනෙක් නම් ඉතා කල්පනාකාරී යුතුයි. ඒ වගේම ආහාර පිට කරන ස්ථාන සහ යටිබඩ ප්‍රදේශ දැඩි කල්පනාකාරීව කටයුතු කිරීමත් අධික නිදි බරගතියපත් වීමත් මෙම කාල සීමාව සිද්ධ වෙන්න පුළුවන්. එම නිසා සෞඛ්‍ය තත්ත්වය ගැන කල්පනාකාරී වන්න. විශේෂයෙන්ම ආහාර ගත්තාම සෞම්‍ය ආහාර එළවලු තඹල ආහාරයට ගැනීම නිවිති වගේ කව්පි වගේ ආහාරත් විශේෂයෙන්ම පළතුරු එළවලු යූෂ පානය කිරීමත් විශේෂයෙන්ම ඔබට රසකාරක දෙමු ආහාර වලින් වැළකී සිටීමත් මෙම කාල සීමාවේ ඔබ කටයුතු කරන්න කල්පනාකාරී වන්න. ඔබ විදේශගත වෙලා ඉන්න තමන්ගේ ඥාතීන් හරහා දෙමව්පිය හරහා ඔබගේ තිබෙන්නා වූ මේ නරක කාලේ දුරු කරගන්න බෝධි පූජා ජයපිරිත ඒ වගේම තුන් සූත්‍රයේ සත්ගාන කරන බෝධින් වහන්සේ කෙනෙක් ගාව බෝධි පූජාවල් පැවැත්වීමත් යහපත් වෙනවා. මේ පොදු පලාපලයක් පවනක් බව මතක තබා ගන්න. ගුරු ග්‍රහය ලග්නාධිපති වූ මීන ලග්නය උපන්න ඔබට 2018 ජනවාරි මාසයේ මුල් කාල සීමාව මේ
අඟහරු සහ කුජ සහ සිකුරු මාරුව ඔබට කොහොමද කියන එක විමසා බලමු. ලග්නාධිපති ගුරු ලග්නෙන් 8 වෙනි තවදුරට ගෝචර ගමනේ යෙදෙන අතර විද්‍යස්ථානයේ 5 වෙනි ඔබේ රාහු ගෝචර ගමනේ යෙදෙනවා. රවි බුධ සෙනසුරු සමග 10 වෙනි ගමන් කරන ඔබගේ මකර රාශිය වන 11 වෙනි සිකුරු පැමිණුණා. මෙම සිකුරුගේ පැමිණීම ඔබගේ දියුණුව උදා කරන වාගේම අලුත් මිත්‍රයන් ඔබ සොයා පැමිණේවි. පරණ මිත්‍රයන් ඔබට ඔබ සොයා පැමිණේවි. අලුත් මිතුදන් අලුත් ආදර සමතා අලුත් හිතවත්කම් ගොඩ නැගෙන කාල සීමාවක්. විශේෂයෙන්ම අඟහරු ඔබගේ පැමිණීමත් අඟහරු වෘශ්චික රාශිගත වීමත් ඔබගේ ලග්නයෙන් 9 වෙනිට පැමිණීම ඉතාම ධෛර්යවන්ත සම්පන්න කෙනෙකු බවට ඔබව පත් කරනවා. විශේෂයෙන්ම ඔබගේ කේතු කුලසන් ඉදීමේ ඉගෙන ගන්න ආයතන ධෛර්යය ඇති කරනවා වගේම ඔබගේ විනෝදේ වෙනුණු සතුට වෙනුත් කාලයේ ඔබ ගත කරන බවක් පේනවා. ආදායම් වලට ඉතාම සරවිනෝ වගේම මේ කාල සීමාව ඔබ කරන කටයුතු වල තරමක් අතේමිතේ මුදල් ගැවසෙන ආදායම් තත්ත්වය යහපත් වන තෑගි භෝගී හිමි වෙන කාල සීමාවක් ඔබට තමන්ගේ හිත මිත්‍රයන්ගෙන් උපකාර උදව් ලබ බලාපොරොත්තු වෙනවා නම් ඒ ලැබෙන කාල සීමාවක්. නමුත් කුරු 8 වෙනි ලග්නාධිපති 8 වෙනි ගමන් කිරීම අනතුරු සහ අනවශ්‍ය කරදර වලටත් අනවශ්‍ය අය සමග ආශ්‍රිනී ශ්‍රේ නිසා ගැටලු මානසික චිත්ත පීඩා වලට ඔබ මුහුණ පාය හැකි බැවින් කල්පනාකාරී විය යුතුයි. විශේෂයෙන්ම ඔබ මේ දවස්වල මේ කාල සීමාවේදී අඟහරු 9 වෙනි ගත කරන නිසා ආගම දහමට නම් එතරම්ම හිතවත් භාවයක් පෙන්වන්නේ නැති නිසා ඒ පිළිබඳව තරම සැලකිලිමත් විය යුතුයි. කොහොම නමුත් ඔබගේ දියුණුව වෙනුවෙන් ආර්ථික එහෙම නැත්නම් ඔබේ රැකියාවල් ආර්ථික දියුණුව වෙනුවෙන් ඔබට යහපත් තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ මෙම කාල සීමාව. ඔබගේ ඥාතීන් එහෙම නැත්නම් මිත්‍රයන්ගෙන් සහයෝගය ලැබෙන කාල සීමාවක්. විශේෂයෙන්ම ඔබ ක්‍රීඩාවල නිරත වෙන කෙනෙක් නම් එම ක්‍රීඩාවල් වලින් ජයග්‍රහණවල ලබා ගන්න පුළුවන් හැකියාවක් වගේම ඔබට චින්තන ශක්තිය දියුණු වෙන කාල සීමාවක්. හැබුත් ඔබේ රෝගී තත්ත්වල පිළිබඳ සෞඛ්‍යය ගත්තාම ආමාශයේ ගෙඩි හට ගැනීම එහෙම නැත්නම් ඔබගේ සැත්කම් තිබෙන කරන්න ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් ඔබගේ කොඳු නාරටිය පිළිබඳව හන්දිපත් පිළිබඳව යම්කිසි ඇඟිලි ආශ්‍රිත ප්‍රදේශ රෝගී තත්ත්වල තිබෙනවා නම් තරමක් සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම යාන වාහන වලින්ද ප්‍රවේශම් වෙන්න ඕනේ මෙම කාල සීමාව. කොහොම නමුත් ගුරුගේ මේ ගෝචර ගමනේ යෙදෙනකොට ඔබගේ රවි බුද්ධ සෙනසුරු ඔබගේ 10 වෙනි පිහිටීමත් විශේෂයෙන්ම ඔබ කරන කටයුතු වල රැකියාවලදී තරම පුංචි පුංචි බාධාවල් ඇති කරන්නත් පුළුවන් කනස්සල්ල පීඩාවලට ඇති කරන්න පුළුවන්. නමුත් නව වසරේ ආරම්භයේ මේ සිකුරු මාරුව ඔබට දියුණුවත් ඔය තිබෙනා වූ බාධාවල් යටපත් කරමින් ඔබට සැනසෙන්නත් ඔබගේ කරන කටයුතු වලට යම්කිසි සහයෝගයක් ලබා දෙන සිකුරුගේ මාරු උපකාර වෙනවා. කොහොම නමුත් ඔබ ධෛර්යයෙන් ශක්තියෙන් කටයුතු කරොත් ඔබට මෙම කාලයේ දියුණුව ඇති කරගන්න පුළුවන්. ඥාති වර්ගයා සහ හිතවතුන් සමග කටයුතු කරනකොට තරම කල්පනාකාරී වන්න ඕනේ. විශේෂයෙන්ම ගමන් බිමන් සහ අනතුරු සම්බන්ධයෙන් ප්‍රවේශම් විය යුතුයි. ආර්ථිකය ඔබට තරමක් යහපත්. ඔබ ධෛර්යයෙන් වැඩ කරන ආත්ම ශක්තිය ගෙන දෙන විශේෂයෙන්ම ඔබ උනන්දුවෙන් වැඩ කරන කාල සීමාවක් නිසා මෙම කාල සීමාවේ බාධක මගහැර ඔබට දියුණුව ළඟා කරගත හැකි. ඔබ මේ පොදු පලාපලයක් විතරයි ඔබට යහපත ප්‍රාර්ථනා කරනවා. ඔබට ජය වේවා. ඔබ නොදත් මෙවැනි තොරතුරු ඇතුළත් වීඩියෝ නැරඹීමට විශ්වකර්ම අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අපේ Facebook පිටුව like කරලා Facebook හරහා අප සමග එකතු වෙන්නත් අමතක කරන්න එපා.